වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යලි තීරණ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මැතිතුමනි අපි සාකච්ඡා කරමින් ඉන්නේ දයාගමගේ මැතිතුමනි මේ ඔබතුමාගේ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් පක්ෂෙන් වෙන් වෙලා ගෙපු සජිත් ප්‍රේමදාස පාර්ශවයේ යලි එක්සත් ජාතික පක්ෂයේ සමගින් එකතු වීම පිළිබඳව යම් අදහස් හුමාරු කර ගැනීමක් සිද්ධ වෙනවා ත්‍රිසතනායක මැතිතුමා සඳහන් කළා අපි කැමති එක්සත් ජාතික පක්ෂයේ සමගින් බද්ධ වෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ විදිහට ඔබතුමාගේ අභ්‍යන්තර වෙන සාකච්ඡාව මොකද ඒ ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් ඒ කියන්නේ මොනවද තම කතා කළනේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න හැම කෙනෙක්ගේම අදහස තමයි එක්සත් ජාතික පක්ෂයේ නැවත ප්‍රතිසංවිධානය කිරීම එතකොට ගිය කන්ටි එකතු කර ගැනීම සම්බන්ධයෙන් එතනදී අවධානයක් යොමු වෙන්නේ නැහැ ඔබතුමාගේ නේද ඒක වෙනම පක්ෂයක් නේද ඒක අපිට පස්සේ බලන්න පුළුවන් මැතිවරණයකදී නමුත් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ දැන් ඡන්ද ලක්ෂ්‍ය 30ක් මැතිවරණේ ඒ කියන්නේ අපි ගිහිල්ලා නැහැ ඡන්ද පොලට එතකොට ඒ පාක්ෂිකයෝ අපි නැවත ප්‍රතිසංවිධානය කරලා අපි පක්ෂය ඇතුළට ගන්න ඕනේ ක්‍රියාකාරීන් හැටියට අපි ඒ කට්ටියව අපි එකතු කරගන්න ඕනේ ඔබතුමා මේ වෙනකොට අර ගියපු නැති ලක්ෂ්‍ය 30 යලි ඡන්ද පොලකට ගෙන්න ගන්න පළාත් සභා මැතිවරණ ඉදිරියේදී තිබ්බොත් තිර වැඩ පිළිවෙල මොකක්ද ඔබතුමා මාව නායකය කරන්න ඒතර මම එක් කරන්නම්කෝ හරි අපි වෙන කතාවකට යන ඒ කියන්නේ ඔබතුමාට දැන් නෑ හරි දැන් ඒක තමයි මම කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ නායකය වුණොත් එහෙම හරි ඊට පස්සේ මම එක්ක වෙන කතා කරන්නම් නැත්තම් කවුරු හරි නායකය වෙන එක්කෙනාගේ වගකීමනේ ඒක ඒක මට මෙතනදී කතා කරන්න බෑනේ මම එක්සත් ජාතික පක්ෂයේ නායකය වුණොත් නායකය වුණාට පස්සේ මම මේ වැඩ පිළිවෙල කරන්නම් අපි දැන් කතා කරන්න ඕනේ දැන් එක්සත් ජාතික පක්ෂය ගැන නෙවෙයි प्रश्न हर धन अरगत्म अपेराटे दैवन प्रश्न तीन आर्थिक हरिटा कौमद अपेमीराटे आर्थिक हरि दयागम की आने हरि देशपालक जगतरावे इतना मम दी අද මේ රට වැටිලා තියෙන තත්වයෙන් අපි ඔක්කොම එකතු වෙලා කොහොමද මේ රට ගොඩ ගන්න කියන්නේ 7.3ක ආර්ථික වර්ධන වේගයක් තිබුණු රට ඔබතුමාලා බාල දෙනකොට 2.3ට ආර්ථික වර්ධන වේගයේ පහත වැටලා තිබුණා නම් යලි ඔබතුමාලට ආර්ථිකයක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා 6 කෙනෙක් රීද 6ට තිබුණු ආර්ථිකය 2002 දී අරගෙන ඉවර වෙලා ඒක ධන 6ක ආර්ථිකයක් බවට අවුරුදු 2ක මාර්කදී පත් කරපු ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒ වගේම आर्थिक वर्धन वेगें विरा मणिन पुलवंकमा उभो इकिन वर्धने एक्सजाति पक्षे मेहमे बेदी बुना शील खंड मेकूल एक्सजाति पक्षे मेवेन इन इक मंत्री अपिकताकरण एक्सजाति पक्ष आंडुअन निवेन दंग आंडुअनवाणी दंग जनता एक्सजाति पक्षे करपु वेरदि निशा एक्सजाति पक्षे करपु वेडपिलीवल हरि දැන් අපි 2015 අපි රට බාර ගන්නකොට රට විශාල ණයකටක පැල්ලිලා තිබුණේ. දැන් එතකොට දැන් මේ පාර මැතිවරණයේදී 3-2ක බලයක් කිල්ලුවානේ. එතකොට එදත් 2010 යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට 3-2ක බලයක් හම්බුනේ නැහැ. හැබැයි එතුමා 3-2ක බලය හදාගත්තා. හදාගෙන එතුම 18 වෙනි සංශෝධනයේ තුලින් එතුමා ඒක වෙනස් කරගත්තා ජනාධිපතිවරයාට තුන් පාරක් ඉල්ලන්න පුළුවන් වරමුකුත් ලබා ගත්තා එතකොට වින දේවල් වෙනස් කරන්නේ නැහැ දැන් අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එදා හොඳ නැත්තම් එදා 3-2ක් තිබුණු අවස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගන්න තිබුණා Tamanට ඒ රටට හොඳ ආකාරයට නමුත් එදා එක වෙනස් කරගත්තේ නැහැ. එදා වෙනස් කරගත්තේ 3 වෙනි වාරෙටත් Tamanට ඉල්ල ගන්න පුළුවන් එක තමයි වෙනස් කරගත්තේ. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන වෙයි කියලා තමයි චන්ද්‍රිකා පණ්ඩාර නායක මැතිණිය දෙපාරක් පත් වුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙපාරක් හිටියා. එතකොට 3-2ක බලයක් එතුමා හදාගත්තා. හැබැයි එතුමට අවුරුදු 2ක් තියෙද්දි
जनता आर्थिक वर्धन वेगेन कथागर आट यदा अभी दिदास्पहेदि गेम अभी अपनयन आर्थिक सीट तिस्सट एक दिदास्लोनकोट दिदास दाहतर अंतिम वेनकोट एक सीट दुलाहट बैठना इतोटे सीट तिस्सट कटे तिबुन अपनयन आर्थिक सीट दुलाहट बैठनकोट इतोटे इतनीम तेरेनो रट को अट दिवन की अनिवार्यम अपे रटे विलंदपुल हरी पोड़ी इतम विलंदपुल इतोट अपी अपी निष्पादन अनिवार्यम अपनयन करनटत्पी अरगत्म दपे आनयनीट अट डॉलर बिलियन विस्सख्यनकोट अपनयनिंग अपट लभिन्नी डॉलर मिलियन एक हिटर इतने इतर डॉलर बिलियन नाम अभी हागा निकोम तव आंड पावतने इतने रट पावतने अनेकुत अभी अनेकुत आयोजन करें इतने ये मुदाल टीका होयागा निकोम अभी नायकवा आवश्यक मुदाल टीका इतकोट दरट अपे आर्थिक पावतने यानी पीटराट वाल गिहिल्ला मेदपेरदिक कोरिया जापानी इताली इवागे रटवा गिहिल्ला अपे मिनिसु रेक्या करला अपे डॉलर बिलियन हताई दशम दिखा क्लबेनो इक अमतरव अपे अरगत्तुत्तेम संचारक व्यापारी कारण वर्तमान विन दिशा आर्थिक हसीरी संबंध आर्थिक हसीरी क्रम वेद निरीक्षण संबंध मुखद दिशा मेवेनोट अबतुम संधान अपनायनाद वरीक्रीम देश निष्पादन वर्धने नव आयोचन के नियम आर्थिक कलाप हमारे आर्थिक कलाप हे शतक संबंध किसी उपतुमा कथागरी दिदास्पाले मुनाद करीकीन प्रश्ने इतने ये प्रश्ने अपे अरगत्तुत्तेम दिदास्पालो विनकोट अपे रटे अपे आंडुए आदायम आंडुए आदायम तिबुने अपिट पोलियवत गिवागान बेरितात्तेक अपिट वारिक गिवान पुलांकमत तिबुने इतने अपिट नायगान पुलांकमत तिबुने इतने इतने अंतिम अवस्था वाली अभी नयागत सीएट नमे दशम पहाक पोलियट डॉलर मिलियन पंचीया एन एस बी ए के मार्गिंत में आंडू गति इतकोट ये अवस्था विधि अत्यवश्यम आंडू इत अमार तत्व की मुखद नय वारिक गिवान्नो दिदास पहाल प्रसिद्ध में नय वारिक गिवान्न तिबुने इतना अभी आंडू अरगेन अभी नय वारिक उक्कुम गेवुआ इतना अभी आंडुए आदाय वेडिकर गता नयवारिक गिवान्न पुलवां तत्तेर इतने ईवागेम अपिट पुलवांगुना संवर्धनया विशाल वशंकर इतना अभी राजी सीवक्यांगी वेटु अभी वेडिकर इतने ईवागेम अभी नाय गिवान्न पटांग अरगत्ता उबतुमा क्यूवट दैंग मगे अमात्यांश तुलिं वितरक करगत्तुत्तेम मगे अमात्यांशी तुलिंग पहले गत्तुत मम हरियट में कोटि दहायक मम बेदर दी रहती है अद बल को टीजर्सी अंब गत्तुत्तेम यदा रुपया हयसिय पनाट हत्सिय तिब्ब अंब अद वेलपुली रुपया दिशिय पनाट गान पुल पार्लमेंट वरम जनता औसल दी आंडूट अभी हुदे निशा जनाधिपति तुमा पत्कर सी ए मैत लक्ष
හැටනමයක් ඡන්දෙ දුන්නා. එතකොට ඊට පස්සේ අද පාර්ලිමේන්තුවේ සීට් 145ක් තියෙනවා. එතකොට 3න් 2ක බලයකුත් තියෙනවා. හදාගන්න පුළුවන්. එතකොට ඒ අනුව 3න් 2ක් දුන්නේ ඇතුළට 3න් 2ක ඡන්දයක් ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් පුළුවන්. එතකොට හැම බලයක්ම තියෙනවා. එතකොට දැන් වෙනකොට දැන් අපි ගත්තොත් MCC ගිවිසුම අවලංගු කරනවා කියලා කිව්වා. හරි. එතකොට පෝට් එක ගත්තොත් එීම පෝට් එක ඒක ඉන්දියාවට දෙන එක නවත්වනවා කිව්වා. ඊළඟට අර MCC ගිවිසුමෙන් කොරිඩෝවක් යනවා කියලා තිබ්බනේ. ඒක නවත්වනවා කියලා කිව්වා. එතකොට ඊළඟට කිව්වා දැන් උපාධිධාරීන් ඔක්කොටම රැකියා දෙනවා කියලා කිව්වා. තව ලක්ෂයකට අපොස සාමාන්‍ය පිළි විභාගේ පාස් නැති කට්ටිය ලක්ෂයකට රැකියාවල් දෙනවා කියලා කිව්වා. එතකොට දැන් අපේ රජය කාලේ දැන් මම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරය හැටියට මම අපනයනේ වැඩි කරා. මම අගේදාමේ වැඩි කරා. මම පළ දස කෝටියක් හිටෙව්වා. ඒවැය පළදා වෙන්න පටන් ගන්නෙ දැන්. ඊළඟට මට අමාත්‍යංශයට මුදල් ලැබුණේ මට ඇත්තටම ඇමතිකම හම්බුනේ මේ මම මෙච්චර පක්ෂයට වැඩ කරත් මේ මං මට බෝඩ් ලෑල්ලක් විතරයි හම්බුනේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේත් එක්ක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලැබුණ බෝඩ් ලෑල්ලක් හැබැයි මට පුළුවන් වුණා අවුරුදු දෙකමාරක් යනකොට කෘෂිකර්ම අමාත්‍යංශයේ 36000ක් ඉන්නවා එතන මට අපේ අමාත්‍යංශයේ මට හම්බුනේ 87 දෙනයි 57 දෙනෙක් අරගෙන මම කෘෂිකර්ම අමාත්‍යංශයට වඩා වැඩි යමක් ආර්ථිකයට එකතු කරා. එතකොට මේ මට කරන්න පුළුවන් දේ මම උපරිමයෙන්ම කරා. එතකොට අපේ ආණ්ඩුවේ සමහර තැන් අපිට වැරදුණු තැන් තියෙනවා. ඒක නිසා තමයි නෑ ඒක නිසා තමයි දැන් මහා බැංකුව කැඩුවනේ. දැන් ඔය කියන විදිහට දැන් මේ මහා බැංකුව හොරු ටික මේ ආණ්ඩුව අල්ලන්න ඕන. හරි. එතකොට 2009 දැන් අපි වෝහාරික වාර්තාව ගත්තොත් මේ ප්‍රශ්නේ 2009 ඉඳන්ම සිද්ධ වෙලා තියෙනවනේ. ඉතින් ඔබතුමාලගේ ආණ්ඩු කාලේ ඔවුන්ට දඬුවමක් දුන්නේ නැහැ නේ. ඒක තමයි. ඒක නිසානේ දැන් අපි අයින් කරේ. දැන් මේ ආණ්ඩුවපත් උනේ ඒ ඔක්කොම හොරු ටික අල්ලන්නනේ. එතකොට හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුවපත් කරගන්න නැත්නම් ඔබතුමාලා එහෙම අල්ලන්නේ. ඒක තමයි. දැන් අපි ආණ්ඩු කාලේ ඒක කරේ නැහැනේ. හරි ඔබතුමා පොලිසිය ස්වයන්ව සාධාරණයක් අපේක්ෂා කරනවද නේද මේක බලය තියෙන මට දැන් කරන්න බැරි දෙයක් තව ආණ්ඩුවකින් කරන්න කියලා ඔබතුමාලට බලන්න නේද මෙහෙමයි දැන් අපි අරගත්තොත් එහෙම මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසියනේ දැන් අපි අරගත්තොත් ආණ්ඩුවක් අරගත්තා කියලා නීතිය අතට අරගෙන අපිට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ හැබැයි FCRD නිර්මාණය කළ ඔබතුමාලා මේ බලපෑම කරා කියන කාරණේ චෝදනාවක් තියෙනවා ඒකට යටත් තීන්ද කට්ටි ඉන්නවනේ චෝදනාවක් තියෙනවා එතකොට ඒකේ චෝදනාවල් තියෙනවා. එතකොට චෝදනාවල් තිබ්බත් FCDI එක තියෙන්නේ පොලිසිය හැටදෙන්නේ. FCDI එක තියෙන්නේ. හැබැයි ඒක අරණේ ගහමන්ත්‍රී කේන්ද්‍ර කරගෙන අගමැතිවරයා කියන්නේ මොකක්ද? ඒක මම දන්නේ. මේ චෝදනාවල්නේ. ඒකට තව කොමිසමක් දාන්න පුළුවන් නේ. ඒක හොයාගන්න ඒ කට්ටියත් එක්ක. මොකද මම දන්නේ නැහනේ. මොකද ඔබතුමා ওই FCDI එක ගැන මගෙන් අහනවා නම් හරි. මම ඉතින් එක්සත් ජාතික පක්ෂයේ බල නේද මම දන්නේ. මගේ කැබිනට් ඇමතිවරයා. නෑ ඒ කැබිනට් එකට ඉන්නෙත් නෑ ඒවා. ඊළඟට ඒවා ගැන මේ මට කතා කරන්න මගේ ප්‍රශ්නේ වුණා මට ඒකට උත්තර දෙන්න බෑ. ඒතකොට ඒක නිසා ඒව ඔබතුමාලා දෙන චෝදනාවල්නේ. ඉතින් අපි වැරද්දක් කරලා තියෙනවා නම් අපේ ආණ්ඩුව වැරද්දක් කරලා ඒ වැරද්ද කරලා තියෙන කණ්ඩායම අල්ලගෙන දඬුවම් කරන්න. මම වැරද්දක් කරලා තියෙනවා නම් මාව අල්ලගෙන මට දඬුවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අපි මේ ආණ්ඩුවට ජනතාව බලය දීලා තියෙනවා. ඒතකොට වැරදි කරපු කට්ටිය අල්ලලා ඒ කට්ටියට දඬුවම් දෙන්න ඕනේ. එච්චරයි. අපේ කට්ටිය අපේ කාලේ දඬුවම් නොදීපේකේ වැරද්දනේ තියෙන්නේ. දැන් එතකොට මේ කාලේ ඒ වැරදි කරයි කියලා අපි කතා කරලා වැඩක් නැහැ නේ. මේ පැත්තේ ඉන්න එකා ඒ පැත්තේ කාට හොරා කියනවා. පාර්ලිමේන්තු. ඒ පැත්තේ කා කියනවා මේ පැත්තේ කාට හොරා කියලා. දැන් මිනිස්සු ඔක්කොම ඉදාගෙන ඉන්නේ මේ කවුරු හරි කේ පාර්ලිමේන්තුවට යනවා නම් මුන් ඔක්කොම හොරගම් කරන්න තමයි පාර්ලිමේන්තුවට යන්නේ කියලා. ඒ තත්ත්වෙට වැටලා තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා දයාගමගේ ගොතලක අහන්නේ දැන් ඔබතුමත් අහන්නේ හරි මිමි මම කැබිනට් ඇමතිවරයෙක් වුණා කියලා මට හොරා පොලිස් කරන්න බෑනේ. දැන් අපේ අමාත්‍යංශයෙන් මොකක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි වැරද්දක් වුණත් මටත් කරන්න පුළුවන් පොලිසියට දන්නන එක. දැන් පහුගිය දවස්වල මටත් චෝදනාවක් ආවනේ. මේ එක මන්තිවරයෙක් අර කවුද මේ අර
සොයිසා කියලා මන්ත්‍රීවරයෙක් ඉන්නේ රත්නපුර පැත්තේ මේ මේ මොන රංජිත් සොයිසා කියලා දවසක් මේ මාධ්‍ය සාකච්ඡාවකදී ඉඳන් කෝ මේ මට ඉඳන් කෝ ගම්බිරිස් මේම පිටරටින් ගම්බිරිස් ගේනවා කියලා ලේ හොරකම කරන්නේ මම කියලා කිව්වා මට ප්‍රතිව්‍යාපන අයනේ කරන්නේ හරි හරි මම මට දීලා තියෙන්නේ මගේ අමාත්‍යංශයට තියෙන ගම්බිරිස් වගා කරන්න ප්‍රතිව්‍යාපන අයනේ සම්බන්ධයෙන් ඔබතුමා කටයුතු කරේ නැහැ මැදිහත් දැන් අපි ගත්තොත් මට තිබුණේ වගා කරන්න ඒකත් තියෙන්නේ මේ අපේ නැයින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එතකොට ට්‍රේඩ් මිනිස්ට්‍රි එක තියෙනවනේ රිෂාඩ් බදුදී නැමෙතුමාට තමයි ගේන එකයි ප්‍රතිව්‍යාපන අයනේ කරන්නයි තිබුණේ හරිද එතකොට කස්ටම් එක තියෙන්නේ මුදල් නැමෙතුමාගේ යටතේ හරි එතකොට ඊළඟට ගත්තාන් පස්සේ කෘෂිකර්ම නැමෙතුමාගේ යටතේ තමයි තියෙන්නේ ක්වොරන්ටයින් එක හරි එතකොට මම ඇමති උනායි කියලා ගම්බිරිස් වගා කරන එක මට දීලා තිබ්බයි කියලා හරි මට ප්‍රතිව්‍යාපන අයනේ අයිතිත් නැහැ මේ මොකක්වත් අයිතිත් නැහැ එතකොට කෙසේ වෙතත් දැන් ලෝක වෙළඳ පොලේ ගම්බිරිස් බිල එකපාරටම ඩොලර් 12500 තිබිලා ඉවර වෙලා මේක එකපාරටම ඩොලර් 4500ට වැටුණා හරි එතකොට ඒතොට මිල අඩු වෙනවා ඒක සාමාන්‍ය දෙයක් එතකොට මට කරන්න පුළුවන් එකම දේ තමයි මම කල්පනා කරා අපේ රටේ අගේ දාමි වැඩි කරන්න මොකද ගම්බිරිස් ගත්තොත් අපි ගෝණි කරලා ඉන්දියාවට අරිනවා කුරුඳු ගත්තොත් අපි බේල් කරලා මෙක්සිකෝවට අරිනවා එතකොට මම කරේ මට මේ මේ මට කැබිනට් ඇමති කියලා ඉවර වෙලා මට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ බත් මුදල් ඇමතිවත් මට සල්ලි දුන්නේ නැහැ මම බොහොම අමාරුවෙන් ලෝක බැංකුව ව්‍යාපෘතියක් හොයාගෙන මම මිනිස්සුන්ට උදව් කරන්න මම අපේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ට මම වෙනම ඒගොල්ලන්ගේ ව්‍යාපාර පටන් අරගන්න ග්‍රාන්ට් එකක් දෙන්න මම ලෑස්ති කරා දැන් අද වෙනකොට ඒ ග්‍රාන්ට් එක අරගෙන මම ඉතින් කම්පනීස් 450 500ක් විතර දැන් වැඩ පටන් අරගෙන තියෙනවා. එතකොට ඒක තුල අපිට කරන්න පුළුවන් අපේ අගේ දාමේ වැඩි කරලා අපි අපනයනය කරනකොට වගා කරුවට වැඩි මිලක් දෙන්න පුළුවන්. දැන් පෞගිය කාලේ ජනාධිපතිවරණයේදී කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණ ගමන්ම ගම්බිරිස් වලට රුපියල් 1400ක් ගෙවනවා කියලා. හරි කිව්වා 1400ක් 1400ක් ගෙවන්න ඕනේ. දැන් පෞගිය කාලේ දැන් මම ඇමතිවරයා හැටියට මම දැක්කා දැන් අපි වී මිල ස්ථාවර කරන්න අපි වී ඒ කියන්නේ ගොයන් කපන කාලේට අපි ආණ්ඩුවට ස්ථාවර මිලක් දීලා වී වලට රුපියල් 50 නම් අපි වී මිල දී ගන්නවා. ඒතර අපි කවදාක්වත් ආණ්ඩුවක් හැටියට 100ට 7කට වඩා අපි මිල දී අරගෙන නැහැ. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයේ 100ට 4යි අපි මිල දී ගන්න. හැබැයි ආණ්ඩුවෙම මිලදී ගන්න පටන් අරගත්තම විතර පුද්ගලික වෙළෙන්දෝ ඊට වඩා 750ක් රුපියලක් වැඩියෙන් මිලදීලා අරගෙන අපි ගොවිය ආරක්ෂා කරනවා. ඒතර ඒ වගේම ගම්බිරිස් ගොවිය ආරක්ෂා කරන්න බොහොම අමාරුවෙන් මංගල ඇමතිතුමත් එක්ක එදා හිටියේ මුදල් ඇමතිතුමා රණ්ඩු කළා මම මිලියන 600ක් අප්‍රූව් කරගත්තා. මිලියන 600ක් මම කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ගම්බිරිස් අස්වැන්න එනකොට ගම්බිරිස් ගොවියගෙන් රුපියල් 800කට 870ක් 870ක් වෙනකන් අපි මිල දීලා ගන්න. එතකොට දැන් පහුගිය දවස්වල අමු ගම්බිරිස් ගියේ රුපියල් 120 140යි. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා එතකොට පතිරණ මහත්තයා පතිරණ මැතිතුමා තමයි ඇමතිතුමා. හරි. එතකොට නමුත් ආණ්ඩුව අපෝසත් වුණා ගම්බිරිස් ගොවියට අර රුපියල් 120ට 140ට ගෙවන්න. අර මම කියන්නේ 1400ක් ගෙවන්න එපා. ගෙවන්න බෑ. නමුත් රජයක් හැටියට අර මම ඇමතිවරයා හැටියට ගත්ත වෑයම බොහොම අමාරුවෙන් ඒක කරලා ඉවර වෙලා ඒක මිලදී ගත්තනම් අපිට ගොවිය ආරක්ෂා කරන්න පුළුවන්. මොකද මම පැල දීලා විශාල ප්‍රමාණයක් හැදුවා. ඒතර අද වෙනකොට දැන් මේ අවුරුද්දේ ඉඳන් නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය විශාල ප්‍රමාණයක් වැඩි වෙනවා. ගම්බිරිස් විතරක් නෙවෙයි ගම්බිරිස් වැඩි වෙනවා කුරුඳු වැඩි වෙනවා. එතකොට ඊළඟට ටී ජර්සි අඹ විතරක් අපි පැලම හිතන්නේ ලක්ෂ 30 ගානක් විතර අපි බෙදලා දුන්නා. එතකොට ඔක්කොම පැල ගත්තොත් මිලියන 100ක් කෝටි 10ක්. හරි. එතකොට මේවෙන් 150ක් පැල වුණත් මං හිතන්නේ 100ක් පැල වෙනවා කියලා මං කියන්නේ. 150ක් පැල වුණත් විශාල අස්වැන්නක් ලැබෙනවා. එතකොට මේ අස්වැන්නත් එක්කලා අද අපි රජයක් හැටියට
අපි කල්පනා කරන්න ඕනේ කොහොමද අපි අගේ දාමේ වැඩි කරලා මේක අපනයනය කරන්න. එතකොට ඔය ඒ සඳහා වන වැඩපිළිවෙලක් කියනවනේ දැන් කතා කරනවා. ඒ සඳහා වෙන අගේ එකතු කරමු ස්පාන මම ආණ්ඩුවට පොඩකින්. මම ආණ්ඩුවට දුස් කියන්නේ ලෑස්ති නෑ. මම ඔබතුමා කතා කරන විදිහට මම ආණ්ඩුවට දුස් කියන්නේ ලෑස්ති නෑ. හරි. ඔබතුමා ඇහුවේ අපේ ආණ්ඩුව මොනවද කරේ? එතකොට අපි මගේ අමාත්‍යංශයේ යටතේ කරපු දේවල් මම කිව්වේ මං සැලසුම් කරා හරි කෘෂි අධිකලාප 23ක් හදන්න. එල්පිටී අපි පටන් අරගත්තා. ඒක ඉක්මනට පටන් අරගෙන යන්න පුළුවන් ඇමතිතුමාට. හරි. අම්පාරේ මම බොහොම අමාරුවෙන් අවුරුදු 3ක් ගියා මට ඊඩම ගන්න. අම්පාරේක පටන් ගන්න පුළුවන්. ඔව් දැන් දයාගම දඹුල්ලේ ඔව් දයාගම හරි ලඟල එකක් අපි පටන් අරගත්තා. ඔව් දැන් දයාගම ගත්තා දැන් ඔබතුමාලෝ කරගෙන ගියපු ක්‍රියාවලිය ඒක දිගට කරන්න. දැන් අපි දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දැන් බතික් වලට කියලා වෙනම ඇමති කෙනෙක් ඉපත් කරන්න. නෝ බතික් වලට කියලා. මම දයාසිරි ඇමතිතුමාට හරි අනුමගමගේ මැතිණිය කතා කරා. හරි කතා කරලා කිව්වා මොකද මගේ අමාත්‍යංශය යටතේ හරි අපි බතික් කර්මාන්ත කරුවන්ට අපි වෙනම එක්සිබිෂන් එකක් තියලා අම්පාරේ විතරක් මම බතික් කර්මාන්තයට 1000ක් පුරුදු කරා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ හරි 1000ක් පුරුදු කරා. ඒතර බතික් නිෂ්පාදනය අපි පටන් අරගත්තා. එතකොට දයාසිරි මැතිතුමාට මට උදව් කරන්න පුළුවන්. මම කරගෙන ආපු වැඩපිළිවෙල මගේ විෂන් එක මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් තැනකදී වෙලඳපොළ දයාගමගේ මාත් ආණ්ඩුවත් එක්ක යම් තැනකදී අනේ නෑ ආණ්ඩුවත් එක්ක මම පාර්ලිමේන්තුවේ නොහිටියත් හරි මේ රටේ අපේ අහිංසක මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන්න ව්‍යාපාරිකයන්ට උදව් කරන්න මොකද මම දේශපාලනයට එන්නේ ඉස්සෙල්ලා මම සමාජ සේවකයෙක්. මම දේශපාලනයට ගියේ මොකද මම ඇවතිකම් අරගෙන මං සත පහක්වත් ආණ්ඩුවේ වැටුපක් මගේ ගිණුමකට දාගෙන නැහැ. දයාසන්න පදනමට දාලා ඩීසල් දීමනාව පවා ඒක මම මහ ජනතාවට තමයි දුන්නේ. රජයේ වාහනවත් මං අරගත්තේ නැහැ. වාහන දෙකක් ගන්න පුළුවන් වුණා. එතකොට මිලියන 70 මොකද අපි වාහන වලට බදුවේ දැම්මනේ විශාල වශයෙන්. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඩොලර් 50000ක්. එතකොට ලක්ෂ 75කට තිබුණු වාහනයට අපි බද්ද එකතු කරාම කවුරු හරි වාහනයක් ගන්නව නම් ඒකට ලක්ෂ 350ක් 400ක් ගෙවන්න ඕනේ. එතකොට එදා අපි බදු ගැහුවේ දුප්පත් මිනිස්සුන්ට නෙමෙයි. බදු ගැහුවේ සල්ලි තියෙන මිනිස්සුන්ට. එතකොට ආණ්ඩුවත් ඒක ගෙවන්න ඕනේ. හරි දැන් ගිය ආණ්ඩුවෙන් වාහන ගේනකොට තීරු බදු නැතුව ගෙනාවේ. නමුත් අපේ ආණ්ඩුව තීරු බදු ගැහුවා. අපේ අමාත්‍යාංශයට වාහනයක් ගත්තා තීරු බදු ගැහුවා. එතකොට අර 175 වාහනයට ගෙවන්න ඕනේ 350ක්. මං ගත්තේ නැහැ. මං පාවිච්චි කරේ මගේ පුද්ගලික වාහන. හැබැයි ඔබතුමා ආණ්ඩුවේ ව්‍යාපෘති ගත්තා ඔබතුමා සිද්ධ කරා. මම නම් ගත්තේ නැහැ. ඔබතුමාලාට මම පටන් අරගත්ත දැන් මම 1984 දයා කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ පටන් ගත්තා. හරි. එතකොට අද ඒ ආයතනයේ අයිතිකරුව මම නෙවෙයි. හරි. එතකොට ඒකේ අධ්‍යක්ෂකවරේ නොවුනත් දැන් ආයතනයේ පවත්වාගෙන යන්න ඕනේ. දැන් මේ ආයතනය දැන් ඔබතුමා වැඩ කරන්නේ රජයේ ආයතනයක. අපි හිතමු මේ ආයතනයේ මම පටන් අරගත්තා කියලා. හරි. එතන මම දේශපාලනයට ගියයි කියලා මේ ආයතනේ වහන්න පුළුවන්ද? එතන ඔබතුමාගේ රැකියාවට මොකද වෙන්නේ? එතකොට ඔබතුමා කියන්නේ දේශපාලනය කරන කෙනෙක්ට ටීවී චැනල් එකක් තියාගන්න බෑ. ඒක වැරදි. ඒක නිසා ආයතනේ වහන්න ඕනේ. එතන ඔබතුමාගේ රැස්සාවට මොකද වෙන්නේ? හැබැයි ඔබතුමාලා දේශපාලන බලය පාවිච්චි කළවල රජයේ ව්‍යාපෘති ඔබතුමාලා ලාභී වෙනුවෙන් භාවිතා කළා නැද්ද? කවදාක්වත් දයාගමගේ දේශපාලනේ බලය පාවිච්චි කළා කිසිම ව්‍යාපෘතියක් අරගෙන නැහැ. කොටිම කිව්වොත් මම දේශපාලනය කරපු නිසා කැලෑ නීතියක් ගෙනල්ලා මගේ සිවණගල සීරි කර්මාන්ත ආයතනය 2011 ඉඳන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ ගත් ආණ්ඩුවට මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉඳලා දැන් අපේ ආණ්ඩුව කාලෙත් මට ඒක ලැබුණේ නැහැනේ. ඒක මට ලැබුණේ නැහැ. හරි. එතකොට දැන් මගේ දේශපාලන බලය පාවිච්චි කරලා දැනටත් අයිතිය තියෙන සෙවණගල මට
දයසමූහ ව්‍යාපාරයට තමයි සෙවණගල කර්මාන්ත ශාලාවේ තියෙන හැම යන්ත්‍රෝපකරණයක්ම අයිති වාහන තියෙනවා 300 ගානක් වාහන 300 ගානක් බැංකුවේ ණය මට ඉතුරු කරලා මේ ආයතනය ගත්ත අවුරුදු දෙකක් ඇතුළත අපිට වන්දි ගෙවන්න ඕනේ තාම මේ වන්දියවත් ගෙවලා නැහැ අපේ ආණ්ඩුවත් අවුරුදු 4මාරක් තිබ්බා මම කැබිනට් එකේ හිටියා කැබිනට් එකේ ඉඳන් මට මං ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ අන්න එතනදී මං යලි වෙනවා ඔබතුමා ළඟට දැන් ඔබතුමා එක තැනකට ගිහලා ඔබතුමාට අමාත්‍යංශ රුදුනේ බෝඩ් කැලක් විතරයි කියලා දැන් ඔබතුමා සඳහන් කරන ඔබතුමාගේ ව්‍යාපාර වලට ඔබතුමාගේ ආණ්ඩුව කාලේ ඔබතුමාට කෙනෙහිලිකම් කළා කියලා පක්ෂ නායකත්වය හම්බුනොත් මම කිව්වේ නෑ කෙනෙහිලිකම් කරා කියලා දැන් ඔබතුමා සඳහන් කරනවානේ ඔබතුමාට මම කිව්වේ මෙවදුන්නේ නැහැ කියලා මම කිව්වේ ඔබතුමා දැන් කතා කරේ රජයේ බලය පාවිච්චි කරලා මම නොඑක් දේවල් කරා කියලා ඉතින් මම ඔබතුමාට කිව්වේ මම රජයේ ඇමතිවරයෙක් වුණත් මට ඊට ඉස්සෙල් ආණ්ඩුවෙන් අරගත්ත රනිල් වික්‍රමසිංහම කිව්වා අපේ ආණ්ඩුව ආපු ගමන් මේක දෙනවා කියලා ඊට පස්සේ කිව්වා මේක ඇක්ට් එක රිපීල් කරනකන් ඉන්නවා කියලා මං කිව්වා මට සෙවණගල එපා තියාගන්න මට එපායිත් මේක මට වන්දිය ගෙවන්න මොකද අපි බැංකුවලට ගත්ත ණය සමහර බැංකුවල ණය පැටව ගහනවා හරි ණය දුන්නම ණය ගිව්වේ නැත්තම් පොලිය එනවනේ එකතු වෙනවනේ හරි එතකොට නමුත් මට ඒකවත් උනේ නැහැ හරි එතකොට මම ආණ්ඩුවට ගියේ මගේ පුද්ගලික වැඩ කරන්න නෙමෙයි දේශපාලනයට යන්න ඕනේ ව්‍යාපාරිකයෙක් හැටියට පුද්ගලික වැඩ කරන්න දේශපාලනයෙන් එළියේ හිටියොත් ඕන වැඩක් කරගන්න පුළුවන් ඉතින් ඒකේ නමුත් මම කවදාකවත් දේශපාලඥයෝ පස්සේ ගිහිල්ලා නෙමෙයි අතෝෂෙම ගත්තොත් එීම මගේ මහන්සියෙන් රටේ තියෙන නීති අනුව තමයි මම හැම එකම කරලා තියෙන්නේ ඒක නිසා ඒ නරක නාමේ විතරක් මට ඇඟිලි දික් කරන්නේ නැහැ දයාගමගේ ව්‍යාපාර කරලා හම්බ කරගත්ත දේවල් පක්ෂ වෙනුවෙන් වියදම් කළාද වියදම් කරා තම වියදම් කරනවා අවශ්‍ය වුණොත් අවශ්‍යතාවයක් වුණේ ලාඩ වියදම් කරනවා පක්ෂ වෙනුවෙන් නෙමෙයි ඒක අපි සාමාන්‍යයෙන් අපි අරගත්තොත් එීම ඕනම වෙලාවක අපි ගත්තොත් මොකක් හරි මගේ ගාව සල්ලි තියෙනවා නම් හරි මම මේ දේශපාලන පක්ෂ පැත්තකට දාන්නකෝ හරි මම චෛත්‍ය විතරක් මම 130 ගානක් හදලා තියෙනවා හරි හැබැයි මම අර දුටුගැමුණු රජුරෝ වගේ චෛත්‍ය තනියෙන් හදන්න ගියේ නෑ මම චෛත්‍ය 130 ගානක් හදන්න මම සිමෙන්ති ටික දුන්නා හරි ඒ ඒ ඒ පැත්තේ ඔබතුමා පුණ්‍ය කර්ම කරන්න කියලා කියමුකෝ ඔබතුමා පක්ෂය වෙනුවෙන් යම් මුදලක් වේදම් කරන්න ඔබතුමා සූර ව්‍යාපාරිකයෙක් පක්ෂයක් වෙනුවෙන් මුදලක් වේදම් කරන්න පෙරලා පක්ෂෙන් යමක් ලබා ගැනීමට නෙවෙයිද පක්ෂය කියන්නේ ස්විච් අසංවිධානයක් නේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ස්විච් අසංවිධානයක් නේ අද තමයි මේ දේශපාලනයට යන්නේ මිනිස්සු නොඑක් දේවල් බලාපොරොත්තු වෙන එක්සත් ජාතික පක්ෂ ගත්තොත් එහෙම ස්විච් අසංවිධානයක් අපි දැන් උදාහරණයක් හරියට හරි ඉතින් අපේ රටේ ගත්තොත් හරි මේකයි ඔබතුමා ඉස්සෙල්ලාම පළවෙනියෙන් ඔබතුමා තීරුම් අරගන්න හැම පක්ෂයක්ම ස්වේච්ඡා සංවිධානයක් හැම පක්ෂයක්ම ස්වේච්ඡා සංවිධානයක් එතකොට අපි පක්ෂයක් හැටියට අපි හදලා ලියාපදිංචි කළා අපි ස්වේච්ඡා සංවිධානයක් හදලා අපි කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමති මිනිස්සු තමයි ඒකට තෝරගන්නේ නමුත් අද තියෙන දේශපාලන රටාවත් එක්කලා හරි ඒකට බිස්නස් කරන්න කියලා හිතාගෙන මිනිස්සු ඒකට එකතු වෙනවා හරි එහෙම නැත්නම් හොරකම් කරන්නයි කියලා හිතාගෙන ඒකට එකතු වෙනවා හරි ඒක ඉතින් මේ සමාජ ක්‍රමයේ වැරද්ද නමුත් දැන් එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එහෙම එක්සත් ජාතික පක්ෂයට වැරදුන තැන තමයි හරි මිනිස්සු තෝරලා නොමිනේෂන් නොදුන්න එක දැන් අපි අරගත්තොත් එහෙම හැබැයි ඒක අද තියෙන සමාජ තත්ත්වයනු හරි අමාරු දෙයක් ඒක කරන්න හරි මොකද දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කරු ජයසූරිය මැතිතුමා මට කතා කරලා කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනවා මේ මේ පබා මට මතක නෑ නම උපේක්ෂා මේ තරග කරනවා යාට යාන්ඩුන් අසාධාරණයක් වෙලා තියෙනවා උපේක්ෂට මේ පෝස්ටර් ටිකක් ගහලා දෙන්න පුළුවන්ද කියලා
ඉතින් මම ඒ වෙලාවෙම එතුමියට පෝස්ටර් ගහලා දුන්නා මම ෆොටෝ එකක් එවන්නේ කියලා ඉවර වෙලා එව්වා ගහලා දුන්නා ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී එතුමිය මංගාවට ඇවිල්ලා මට තෑන්ක් කරා මම ඒ ඔබතුමිය කවුද කියලා හරි මොකද මම එළිය මේ ඔය නාට්‍ය අරෝමියව බලන්න ඇති නිසා මම අඳුරන්නේ උපේක්ෂාව එතකොට මම තමයි මෙහෙම පබා කියන්නේ කියලා ඉවරලා ඔබතුමා මට මෙහෙම පෝස්ටර් ටික ගහලා දුන්නා ඒකට ස්තුති කරන්න ඕනේ කියලා මට කිව්වා ඉතින් එතුමිය කරුජයසිරි මැතිතුමාට වඩා මනාප ගත්තනේ එතකොට මිනිස්සු ඡන්දේ දෙන ක්‍රමය මේක හරි එතකොට දාද දේශපාලක්ෂ පක්ෂ දේශපාලන පක්ෂ ගත්තම වැඩියෙන් මනාප ගන්න පුළුවන් ජනප්‍රිය පුද්ගලයෝ දාලා දානෝ එක්සත් ජාතික පක්ෂෙද මෙවර හිටියේ නැද්ද එහෙම අය මේ පාර ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි දැන් 225 මෙපා කියලා කිව්වන් මිනිස්සු ඉතින් අපි අලුත් කණ්ඩායමක් දැම්මා හැබැයි ඉතින් අලුත් කට්ටිය 79 ගිහිල්ලා තින්නේ 225 පරණ කට්ටිය තමයි තුටි ගිහිල්ලා තින්නේ අපි එළියේ හිටියත් හැබැයි අලුත් කට්ටිය 79 ගිහිල්ලා තින්නේ 225 පරණ කට්ටිය තමයි මිසු තෝරගෙන තියෙන්නේ ඉතින් මාධ්‍යෙන් කිව්වනේ 225 මෙපා කියලා ඉතින් අපි හිතුවත් 225 මෙපා කියපු නිසා අලුත් කට්ටිය වෙලී තෝරගනී කියලා නමුත් අලුත් කට්ටිය 79 තෝරගින් තියෙන්නේ එතනද ඔබතුමාලට වැරදුනේ එහෙම කියන්න බෑ ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ පාර මැතිවරණේ ගත්තොත් මං කිව්වනේ මේ පාර හොඳ පාඩමක් ඉගෙනනවා මිනිස්සු මේ පාඩම අපිට විතරක් නෙවෙයි පොහොට්ටුවටත් එක්ක මේක තීරුම් අරගන්න ඕනේ පොහොට්ටුවට තුනේ කියන්නේ දැන් අද ලැබෙනවනේ ඒක තමයි දැන් බලය ලැබිලා තියෙනවනේ අපිටත් ওই වගේම දැන් බලය ගත්තානේ අපි නමුත් බලය ගත්තට දැන් අපි කරපුව මදි වුණ නිසානේ පොහොට්ටුවට දුන්නේ දැන් පොහොට්ටුව කියපුවා විශ්වාස කරානේ MCC ගිවිසුම අවලංගු කරනවා කියුවා ඒක විශ්වාස කරා. දැන් ඒක අවලංගු කරයි. ඊළඟට දැන් පෝට් එක දෙන්නේ නැහැ කිව්වා. කිසිම දෙයක් පිට රටේව විකුණන්නේ නැහැ කියලා කිව්වා. හරි. රාජසන්ත කරන්නේ නැහැ කියලා කිව්වා. හරි. ඊළඟට දැන් රැකියා විශාල ප්‍රමාණයක් දෙනවයි කියලා කිව්වා. ඉතින් මේ ඔක්කොම මේ ආණ්ඩුව ජනතාව බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරයි. ඉතින් හැබැයි මම හිතනවා දැන් අපි දැන් මම ඇබතිවරේ හැටියට සමෘද්ධි ගත්තොත් අවුරුදු 21කට පස්සේ දැන් අපේ ආණ්ඩුව යටතේ සමෘද්ධිය දෙන්න ඕන. සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ ඇමතිවරය හැටියට හිටියා මාස 7ක් නැත්නම් 8ක්. ඊට පස්සේ SB දිසානායක මැතිතුමා හිටියා තව අවුරුදු 2කමාරක් විතර. ඊට පස්සේ හැරිසන් ඇමතිතුමා හිටියා තවත් මාස 7ක් විතර. ඊට පස්සේ කාටත් එපැයි කිව්ව අමාත්‍යංශය දුන්නා මට. සමෘද්ධි අමාත්‍යංශය. ඉතින් මේ වෙලාවේ මම හැරිසන් ඇමතිතුමා ගාවට ගිහිල්ලා කිව්වා එතුමට මේ අමාත්‍යංශ හතරක් විතර දීලා තිබ්බා. මම එතුමගෙන් ඇහුවා මේ වෙලාවේ ගිහිල්ලා මේ හැරිසන් ඇමතිතුමා අපිට පොඩි මාරුවක් දාගන්න බැරිද කියලා. මං කිව්වා මට කෘෂිකර්ම අමාත්‍යංශය දෙන්න. ඔබතුමා මේ සමෘද්ධි අමාත්‍යංශ ගන්න කියලා. හා පෝ මට නම් ඕකේපා කිව්වා. ඒතර එහෙම කියපු අමාත්‍යංශය මම අරගෙන මම අවුරුදු 21ක් තිස්සේ සමෘද්ධිය නොලැබුණු මං ගණන් හදලා බැලුවා එකම කණ්ඩායමකට තමයි සමෘද්ධිය දීලා තිබ්බේ අවුරුදු 21ක් තිස්සේ ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු ඇත්තට දුප්පත්කමෙන් මිරිකෙන 850,000ක් හිටියා ඒකේ 850,000ට මම මුදල් වින් කරගෙන මම මාස දෙකක් ඇතුළත 525,000කට මම සමෘද්ධිය ලබා දුන්නා තව මාසයක් තිබ්බනම් මං ඉතුරු 350,000ට සමෘද්ධිය ලබා දෙනවා ඊළඟට අපි වැඩි හිටියෝ ගත්තොත් වයස අවුරුදු 70කට වඩා වැඩි හිටි උදවියට අපි දීමනාවක් දෙනවා රුපියල් 2000. ඒ දීමනාව කවුරු හරි වැඩි හිටියෙක් මැරෙන්න ඕනේ ඒ දීමනාව ගන්න. අපේ ආණ්ඩුව ආවට පස්සේ දැන් මට මේ ඇමතිකම ලැබුණාට පස්සේ 38,000කට මං දුන්නා. දීලා මං මුදල් හොයාගත්තා තව පුරුත්තු ලයිස්තු හිටපු 140,000. ඒ 140,000ටම දෙන්න මං මුදල් හොයාගත්තා. නමුත් ඒක දෙන්න හදනකොට බැතිවරණ කොමසාරිස්තුමා නැවැත්තුවා. කිව්වා නොවැම්බර් 17න් පස්සේ දෙන්න කියලා. ඉතින් මං හිතුවා ප්‍රශ්නයක් නෑ මම හිතුවා අපේ ආණ්ඩුවක් එනවා. අපේ ජනාධිපතිවරේ පත් වෙනවා. එතකොට අපි නොවැම්බර් 17න් පස්සේ දෙනවා කියලා. ඔබතුමාලා ගෙතන ඉඳන්ම තිබ්බ විනිශ්චය වැරදි. හරි වැරදි. එතකොට
නොවැම්බර් 17න් පස්සේ දිනවයි කියලා. එතකොට ඒ සමුර්ධි දීපනාව. ඔබතුමා සමුර්ධි සම්බන්ධ චෝදනාවකුත් තෙල්ල වෙනවා. හරි ඉස්සෙල්ලා කියන්නකෝ මේක අහගන්නකෝ. දැන් මේ දීමනාව. හරි චෝදනාවට ඉස්සෙල්ලා මගේ මේ දෙන්න හදාගෙන ගිහපු වැඩපිළිවෙල. එතකොට මේ රුපියල් 2000 දීමනාව. තවම ඒ උදවියට ලැබිලා නැහැ. අර 350,000කට තවම සමුර්ධිය ලැබිලා නැහැ. එතකොට අපි ආබාධ සහිත කට්ටියට අපි රුපියල් 5000ක් දුන්නා. 3000 5000 කරා. අලුතෙන් අපි 78,000ක් වෙනකම් වැඩි කරා. අපි වකුගඩු හැදිලා හිටපු කට්ටියට අපි මුදල් දුන්නා. එතකොට මගේ අමාත්‍යංශය තුලින් දැන් මම සතුටු වෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම තියෙනවා නะ. හරි. දැන් මොකද පත්‍රවල අපි දකින්නවා මේවා. හැමදාම දකින්නවා. කුඩුකාරයෝ අත නැල්ලුවා. හිරගෙදර ඉන්න කුඩුකාරයෝ අල්ලනවා. ඉතින් මේ විදිහට මේ කුඩු ගේන මිනිස්සු ටික අල්ලන්න පුළුවන් නම් මොකද කුඩු විකුණන මිනිහාව අල්ලලා වැඩක් නැහෙනේ කුඩු බොන එකාව අල්ලලා වැඩකුත් නැහැ හරි කුඩු මේ රටට ගේන මිනිස්සු ටික කොහොමාරි අල්ලගන්න පුළුවන් නම් අල්ලගෙන මේක නවත්තන්න පුළුවන් නම් මොකද මගේ අමාත්‍යංශය යටතේ මම දැක්කා ඒ එතනත් අපේ විශාල ප්‍රමාණයක් මේ අපේ තරුණ ජීවිත නාස්ති වෙනවා හරි එතකොට ඒක නවත්තන්න පුළුවන් නම් හරි එතකොට ඒ වගේම දැන් අපි අරගත්තොත් එහෙම දැන් අපේ රටේ දැන් කොවිඩ් වසංගතය දැන් කොවිඩ් වසංගතයත් එක්කලා ගත්තොත් එහෙම දැන් මම විශ්වාස කරනවා මොකද මම මේ අමාත්‍යංශයේ හම්බුණාට පස්සේ මට අත වශයෙන්ම කියනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉල්ලුවා මට දෙන්න කියලා අර අර පොල් කෑල්ලවත් දෙන්න කිව්වා ඒ පොල් සංවර්ධන මණ්ඩලය ඊළඟට මං කිව්වා මට දෙන්න කියලා මේ මේක මොකද්ද මේ 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 අපේ ආයුර්වේද අංශය අඩු ගානේ මට අර නිෂ්පාදන ලැබ් එක දෙන්න කියලා මොකද මට ඕන වුණා අපි අරගත්තොත් මොකද අපේ රටේ තියෙන කුරුඳු හරි ඒ වගේ දැන් අපේ ගත්තොත් අනෙක් තියෙන තුන පහ ඖෂධ එතකොට මේකෙන් අපිට දැන් අපි සාමාන්‍ය කොවිඩ් වෛරසය ගත්තොත් එහෙම IDH ඉස්පිරිතාලේ 10%ක්වත් සිම්ප්ටම්ස් පෙන්වන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණයේ යම් කිසි අනිත් රටවල් වල ඉන්න මිනිසුන්ට වඩා අපේ මොකක් හරි තියෙනවා. දැන් ඔබතුමා ඒකට ඔව්. එතකොට දැන් ඒකට ඔබතුමා දැන් ඔය කියන කාරණේත් එක්ක දැන් අපි සාකච්ඡා මේ ආපු ගමන් මග තුල යම් යම් තැන්වලදී එක්සත් ජාතික පක්ෂය ඔබතුමාට හිමි දේවල් සහ ඔබතුමා අපේක්ෂා කරන දේවල් දීලා නැහැනේ. දැන් ඔබතුමා මේ වෙලාවේ නායකත්වයක් අපේක්ෂා කරනවා. ඔය නොලැබුණු දේවල් එක්ක බලපුවාම ඔබතුමාට ඔක ලැබෙයිද? යෝජනා වෙයිද? නේ ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඒක මට ඒ වගකීම. ඔබතුමා ඉල්ලනවා. ඉතින් මේක ඉතින් හරි ඉතින් මට ඒ වගකීම දුන්නොත් මම ලෑස්තියේ වගකීම අරගෙන ඉෂ්ට කරන්න. වගකීම මට ඒ සඳහා ඔබතුමා සුදුසෙක්. මම විශ්වාස කරනවා මට ඒක කරන්න පුළුවන් කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැස්තුව සම්බන්ධයෙන් මේ වෙලාවේ ඔබතුමාලගේ තියෙන සාකච්ඡා මොකක්ද? එක් මන්ත්‍රී ධුරයක් ලැබිලා තියෙනවා. ඒක ඉතින් අපි තීරණය කරන්න ඕන තවම තීරණය කළා නෑ. ඒට අනිද්දා කොමත් සති දෙකක් ඇතුළත ඒ තීරණයක් අරගෙන. ප්‍රබල උගමාවක් කියන ඔයතර තාම සුදුසෙක් නැද්ද? නේද සුදුසෙක් කියනවා තෝරලා අපිට යවන්න පුළුවන් එකයිනේ තියෙන්නේ. ප්‍රබල පක්ෂයක් ඇයි මෙච්චර පරක්කු වෙන්නේ? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපිට වෙලාව ඒක එක්කෙනෙක් නැතුණා කියලා ප්‍රශ්නකුත් නෑනේ. ඊට වඩා අපිට පිට වැඩ තමයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් තාමත් පන්ති ධූරයේ කෙනෙකුට ලබා දුන්නොත් ගැටුම් උත්සන්න වෙන තැනකද අභ්‍යන්තරයේ ගිනිගනිමින් තියෙන්නේ. නෑ මං හිතන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙන්න උවමනාවක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකතුමා යෝජනා කළ තිබ පහුගිය දවස්වල මාධ්‍ය තුලින් සඳහන් කළ තිබ්බා. ඒක බොරුවක්ද? නැත්නම් එතනදී නායකතුමා යෝජනා වෙනකොට ඊට එරෙහිව නැගී සිටපු කණ්ඩායමක් හිටියද? රනිල් වික්‍රමසිංහ මහත්තයාම යෝජනා වුණොත් මම නම් ඒක අනුමත කරනවා මොකද එතුමා නුසුදුසුයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මොකද අද අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක් හැටියට මම විශ්වාස කරනවා මොකද පරිණත දේශපාලකයෙක් අවුරුදු මං හිතන්නේ 43ක් එතුමා පාර්ලිමේන්තුවේ හිටියා ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනය කරන කතාවක් තියෙනවා ඒතර ව්‍යවස්ථා සංශෝධනයක් වගේ එකකදී ඒ ගැන මං හිතන්නේ විශාල දැනුමක් තියෙන අවබෝධයක් තියෙන පෞගේ කාලේ මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න
විශාල දායකත්වයක් ලබා දුන්න කෙනෙක් හැටියට එතුමගේ කිසිම නුසුදුසුක් මම දකින්නේ පරිණත දේශපාලඥයෙක් නම් ඔබ ඔය කියන තැනට ඔහු සුදුස්සෙක් නම් ඇයි මැතිවරණයේ පරිණත භාවය තුල ක්‍රියාත්මක කරන්න එතුමා අපොසත් වෙන්නේ මැතිවරණේ ක්‍රියාත්මක කරන්න මැතිවරණේ ප්‍රායෝගිකව ජයග්‍රහණයක් වෙනුවෙන් මෙහෙවන්න අපොසත් වෙන්නේ ඊගේ ඉතින් කවුරු කරත් කොහොම කරත් අපි කණ්ඩායමක් කඩාගෙන ගියාම එතකොට මේ අවස්ථාව අපිට අහිමි වුණා. ඒක තමයි මම කිව්වේ මේක ഇതുමට මේ වැරද්ද දාන්න පුළුවන් කමක් නැහැ. මේ වැරද්ද අපි ඔක්කොම බාර ගන්න ඕන. මමත් ඒකේ මේ වැරද්දට මමත් වග කියන්න ඕනේ කියලා මම කියනවා. මම කියන අනිත් ඔක්කොම කට්ටියක් කියන්න ඕනේ කියලා. ഇതുමට විතරක් මේ වැරද්ද දාන්න පුළුවන් කමක් නැහැ. ഇതുමා පක්ෂය කැඩෙන්න දෙන්නේ නැතු වෙන්න සජිත් ප්‍රේමදාස මෙතුමාට කොච්චර කට්ටිය විරුද්ධ වුණත් ඉතුමා මේ නම යෝජනා කළා අපි අවසානයේදී අපි කුත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතිකව තීරණය කළා සජිත් ප්‍රේමදාස මෙතුමා ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කළා අපි ඔක්කොම මහන්සිලා වැඩ කරා ජනාධිපතිවරණයේදී ඉතින් ඒක නිසා අපක්ෂේ නොකැඩෙන විදිහට ඉතුමා හැමතිස්සෙම ක්‍රියා කරා ඉතින් ඒක නිසා ඉතුමාගේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඉතුමා වැරදි කරපු තැනුත් තියෙනවා නමුත් මේ අවස්ථාවේදී ඉතුමා ගත්ත තීරණේ වැරදි කියලා මම හිතන්නේ අපිට කෙටි විරාමයකට අවසර දෙන්න විරාමෙන් පස්සේ යලි මුණ ගැහිමු